විශ්වසනය පත් කාටත් කලින් වටටකයම ස්වාීන රූපවාහිනී රාත්‍රී දහය ප්‍රධාන ත්‍රෝක්්තිවිකාශයෙන් සමකින් ඔබෙ පන්නේ මම නජිත් මාතරකේ. මම වෙනුරි ගිලිය මලින් මවදහනය ප්‍රධාන පෙවතිී සිරස් තලවෙට අධ්‍යාපනී නව නැම්මකට ජනපතිගෙන් කඩිනම් වෙනස්කම්. දහරාන්ලා එක්ක ඇඳුම් ගන්න ගිය අන්තවාදියෙකුත් හසුවෙයි විකිරණ ශීලි එක්ක හම්බන්තටට ආ නැව ආපසු හරවා යවයි නීති විරෝධීව ගෙන්වූ කහතුකයක් රයකු දැලෙයි වසන්තම් Fම් දාතුන් හැවරිදි වෙයි ඉන්දියාවේ කොවි රෝහලක ඔක්සිජන් කාඳුව පනස් තුනක් එක්ක ඉන්දුනීසියාවේ සබ්මැරිණයකුත් හතුරුතන් අතිහපනේ නව නැම්මක් සඳහා අවශ්‍ය වෙනස්කම් කඩීනබින් හඳුන් පාතින බව ජනාධිපතතිේ ගෝටහාවේ රාජිපක්ෂ ඇතුමා පවසනවා. ඕනජිත් රාටේ වැඩදායි ආර්ථිකයට රජෝවදායක වන දරුපිණිසක් අනාගතර දා ඇදිකිරීම. රාජයේ අරමන බවයි ජනාධිපතුමා තවතුරටත් පවසන්දේ. රටක් වටිනා පොතක් පොත් දස්සදහසක් ලිවීමේ ජාතික වැඩසටනේ පලමු අදේරේසාහතික පත්ප්‍රධානොත්සභය ජනාධිපත්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වනා, ඒ අර්ලේ ගාමන්දරේති. කොවිට් නි සා පාසල් වසාදැමනු කාලෙ තුළ දරුවන්ගේ නිර්මාණශීලී ලිවීමේ හැකියාව සහ කියේවීම වැදදිවුණු කිරමීම අරමුණිනුවයි මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මකරුණේ. පලාත් නමේම නියෝජනව පරිදි තෝරගත් සිසුන් තිස්ත්තනකට සංකහිතාත්මකව සාහතික පත්පධානය ජනාධතිපත්තුම අතින් සිදු කරුණා. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණඩලි සභහපති සොනාල කුණුවර්ත මහතා, ජාතික ජනකතා සග්‍රහය පළමු වෙළම ජනාතිපත්තුමා විතමහිදී පිළි ගැඩුවා. තෝරා කරුණු නිර්වාණසීයක් මුද්‍රණයකර, රාජ්‍ය සම්මාන පිරිණමීමට අපේක්ෂ කණ පවද ජනාතිපතිතුමා මෙහිදී පවසවා. මේ ව්‍යාපෘති හර හා අප අපේක්ෂා කරන්නේ දරුවන් පොතපත්තට නැමුරුවීම ප්‍රවර්ධනය කල්ලා ඔවන් රටට ලෝකයට ආදරය කරන වැඩදායි පුරවැසියන් ලෙස සමාජ ගත කරන්නට. සවභාග දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්ශාල අවධානයක් ප්‍රමුකත්වයක් දීලා තිබෙනවා අධ්‍යාපනය වෙනවා. එයවගේම අධ්‍යාපනය නව. ඇම් ගෙනනෙන්ට අවශ්‍ය වෙනස්කම් ඇති කරන්නට අපි මේ දිනවල ්‍රියාකරගෙන යනවා. දරුවන් අධ්‍යාපනය අවසානයෙන් වීමෙන් පසු රටට වැඩදායි පුද්ගලෙක් බවට පත්වෙන ආර්ථිකයට රිජුවමසාභාගි වෙන්නට පුළුවන්. දරුවෙක් බවට පත්වෙන්නට අවශ්‍ය වෙනස්කම් අධ්‍යාපන ශේස්ත්‍රය තුළ ඇති කරන්නට අපි ක්‍රියාකරගෙන යනවාඉන් මහිතනවා විශේෂයෙන්ම මේ දදරුවෝට ලියන්නට පුළුවන් මෙදයි. ඒ වෙබ් අඩවිීට ගිහිල්ලා ඔබගේ අදහසු එක් කරන්න ඔබ මොනවගේ අධ්‍යාපන ක්‍රමයක් විද බලාපොරොක්ත්තුවෙනි කළවා. මහා චාර්ුවචියල් පිරිස් දලස් අලහපපුරු යන අමත් වරුන්ට මෙම අවස්ථාවතෙක් වනා. පස්කු ප්‍රහාරය වගේ සිදුවීම් නැවතත් ඇති නොවන්න චනාධිපති ගෝටාබේ රාජපක්ෂ මැතිතුමා පිවර අගෙන තියෙනවා කියලා ශ්‍රී ලංකා පපුොදුචණ පෙරමුණේ ජාතික සංවිධහැක බැසිල් වාාජපක්ෂ මහත්මයා කියනවා. එවගේම පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන අයට දළුවම් ලබා දෙ නත් රාජයේ සූ දනම් කියලා බැසිල් වාාජපක්ෂ මහත්මයක් කිවේ ගාල් හිරිපුූරවප්‍රදේශ පැවැති ආගමික වඩ සටහනකින් අනතුරවායි. අවංකවෝ ඒ ජීවිත නැවත ලබාගන්න බැහැ තිය ගැන අපි කනස්සල්ලෙන් ඉන්නවා. ඒවගේ එකට අවශ්‍ය වැරදිකරුවන්ට සියල්ලටම දඩුවන්දීම අනිවාරෙන්ම සිද්ධ කිරීමට මේ අපේ රජය උත්සා ගනිමින් ඉන්නවා. අපි එකක් සාතිකරල තියෙනවා අයිත් එවැනි ප්‍රහාරයක් නොයෙන ගැනට ජනාතිපත්තුමා ඒක තහුර කරල තියෙනවා. මෙතර පක ප්‍රහ ാශ ලිපිගුණ කීපයක් පැවති හ ාල රජ සමේ අස්ථානකතිව ඇති බව ාල තුමන් ල පෙර මහතා හෙලි කරනවා. ස් വලකා පොදුච න පෙරමුණ ක්ෂ කාරල පැවති මධ්‍ය හවුව කதேේ. ලි දවස් න වාදක වාාත පිබ උන්නාන්ක යම මත ප්‍රකාසවන උන්න්නන් ෙල්ල කියන විදියටම මේේ වාර්තාවෙන් හොයාගෙනදිට සහර කාරණවලදී මගහැරීම් කරවුව වැඩිය ග තිව නමුත් ද්ිය රජ ල ප ය පිඳකමෂ සබාව ම ලොක සවායාගැනීම න දන ම ිපත්තු මාට කිය තියනන්නේ ඒ අහරච්ච කොට පිබව හමටට පක්ෂ යාගාන මන්ත්‍රීවරු එදා ඇැතිමන් ලෙයිල්ලකොට අවශ්‍යම කරන මේ සිද්ධයට අදාල සම්බන්ධ සහර පා. ඇවශම ක ෆල් තු දහගලත දැන්න්න වික්ෂයේ කුපටිදාගෙන ෑගහන අය ඇමති මන්නල ඉන්න කොට ඒ මහර ෆයිල් අතුර දංගලතිර. ද නිසා මේගේ මහමෝලකාරය හයන කොට අද ඔය කලුප පටි බැගන මමා පක්ෂය අත ැගල තික් ද තිී. මෙ අතර පස්ක ප ්‍රහාරේයට සබන්ධ ත්‍රස්තවාතයින් සමක ඇඳුම් මලති කැනීමට කටයුතු කළ, ත්‍රස්තවාදයකු හදුනා කැනිමි පෙට්වක්සදහ එදිරිපත්කිරීමට කොටෝ හෙස්ට්‍රාත් අධිකරණය අද නියෝක කලා. න් ්‍රරිල්ලා හටලට බෝම්ම ්‍රහර එල්ල කළ මහබඩ් සහරන්ගේ බිරිඳවන අබ්දුල් කාදර් පාතිමා හාදයා සහ පුලස්තනී මහින්ද්‍රරන්් හෝත් සාරා සමඟ ප්‍රහාරයට පෙරතිෙන ඇඳුම්මල්දී ගැනීමට මෙම පුත්කලයක් ගොස්ඇති බව විමර්ෂණවලදී හෙළිවනා. හු ලබන මයි මස පස්සුවන දින හඳුනාගැනීමේ පෙරටවුවට ඉදිරිපත් කන ලෙසයි කොටු මහස්්‍රාත්වරයා්‍ය ඕක කළේ. අබදදුල් හමිත් මොහොමද රිෆාස් නැති මෙමසකකරු අගුණුකුල පලැස්ස බන්තනා ගරේරන්ද වාසිටනවා. ස්ක හරියේ දශාලික නිටල්ලක් නොකරන ලෙස අභා්‍යයනාවමන් රාජ්‍යපක්ෂම හතා විපක්ෂයෙන් ඉල්ලා සිටියයා. වරකරවන්ට නිසි දඩුවම් ලබාතීමට පියවර ගන්නා බවයි විවාධටෙක් මින්් ආඩු පක්ෂ මන්ත්‍රිවරුන් අවධාරණය කළේ. පස්කුරල ප්‍රහාාරයක් සම්බන්ධයෙන් දැම මේ කතාගන්නවා. මෙතුමල්ලගේ ආණඩුව මෙතුමලටක වලක්වගන්න බැරිවුන. වලක් වගන්න බැරිවෙලා අද. ా దే ా లగ మ ా దే ా పిగత పత న్న ేలా పత న్న ల పగ అ ప ున్న తా న. క కా త కార ా ప ా క క క పా న జత దేశపాల కకప. දේශ පාලි කරය කරන්න නපා මේ රටේ ජනත පලගින්නවා. අපි පරක්ෂල කරනවා ඇතු මාගේ කානය තුමින්. අපි පැහැදිනිව පාස්කෘරද ප්‍රහාඩ සම්බන්ධයට අපි දළුවමලබා දෙන්නක් අටුතු කර ගන අපි කියල. අපි කන්නායමක් හැටියට අපි ඒ ප්‍රහාරය හෙලාදකිමින් ජීතක්ෂයට පත් නු උදලය වමගේ පවුල්ල. සේවනාට අපි සෝකය ප්‍රකාශ කරලා විනාරිි කාලයක් අද දිනේ සවත් කර හනවේ පක්සින්න මන්ත්‍රරුන්ගේෙන් විනාටිතෙක්ක සෝක කාලයක් ප්‍රකාශර හම කළු වැද නපපු හම කරපු වැරද නිවැරදි වෙනවාද. අර මැරිච්ච මනිස්සු තුන්සේ ග ාහව පනවාද. එහෙම පිස්සු තමයිවි පක්ෂේ හැමදාම කෙලිය කියලා මන්මේලා මතක් කරනවා. මේ අයියට සාහපෙන්න්න කෙල්මන් ප්‍රාර්ථනා කරනවා මේ පාසකු ප්‍රහේ සිද්ධකරු මේ ජීවිත අහිමිරපුු සියලු දෙනාටම පලුවන්න්නන් තමන් ාන්සෙල මේ සිද්ිය සිද්ධකරපුවා අට සපේවා කියල ාර් කරන කෙම න්ු පක්ෂු තිෙල්ලිමක් කරනවා බතුමාගේ සප කියල යා බුදුර මයි ම හය පතුමලගේ ඩු පලය තිබුන ඇැයි හයත්ති න්සලා. හ කර දගර ොල්ග ද න්න ඉග සපන න්සට. නන්ඩා මාලනී මැතිනය අද ගීතයක් කියනවා කොච්චිකඩේ දේවස්සාන රටම අන්දය ගොළිය බිහිරිය දඩුවමක්මිද ඇද්ද කිසිවෙෙක් නායකයන් සැපවිඳී කියලකිින්. දැන් නන්දාා මාලනී මැතිනයටත් මැතිනටත් හූ කියේනවා. ඔබ ಮಾට ಮತకా ಪිට ಮತకයි නಂದ ಮಲಿ ನೀಗೆ ಗ తಹನంಕರೆ ఎక్ ಸ ಜಾತಿ ಕ್షಾಂಡು ವನ ವಿತಿಲಯ. ಗ ನ್ ವಿಯ ಹ ನంకರು ಲು . <pokerak> <grabos> <grabai> මෙ අතරේ පාස්කු ප්‍රාරේයට අවුරුදු දෙකක් පෙරිෙන අද දවසේ පාදලිමේන්තු වගේීම දේශපාලන වේදිකාවලත් මාධ්‍ය හමුබලත්, ප්‍රධානතම මාතෘකා බුණේ පාස්කු ප්‍රහරයමයි. මේ ගැන පක්ෂ විපක්ෂ දේශපාල නක්ඥන් විධ අදහස් පල කරනවා. ටපු නාදපති මයිත්‍රපාල සිරිසේනගේ දුර්වලකමත් උදච්චකමත් නිසා තමයි නින්දිීත ප්‍රහාරයට අවකාශස ලැබුණ. එක ප ද ක් පක් ක න් ි ක්‍රමසි මඇත්තම ඇතු න්ඩාම වදනමයි ජනාධපති මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයන්නේ වාර්තාව සඳහන්ඩනත්. අපි දකින්නන්නේ නැහැ අගමති රනිල්වි ක්‍රමසිංහ සහ එවකට පොලීසිය වගේ අධිකරණය වාර හිට පැමතිවරුට චෝදනල් කල්ලතිබටමයි යම් බේරීමක් සහිතව තමයි. වාර්තා දවල් සඳහන් කළ තිබෙන්නේ කියන එකයි අපට පෙන්නේ. මේ මිනිස් ගාතනයට වග කියයවතු දේශපාලත්නියෝ? අද ඒ දේශපාලක්ඥෝ හරිට නිවැරදි කර වගේ පෙනීහිටින. වර්තමාන ආ්ඩුවට මේ බැර කරන්න උත්හගන්න වෙනවා ජනාතිිපෙත්තුම ඉතාමත්ම නිවරදි ලෙසම තරාතිරම නොබලා මේ සිද්ධියට සබන්ධයට දනුවන් ලබාදීමට අවශ්‍ය කර කටයුතු රයි ග දික්රන ගල්ල දික්කරනක ආරක්ෂ ස ක් ර න ක්කොම එකතුවෙලා අපේ අත පසුයි ුණ ජනාධි පරිතුමාට තියෙන්නේෙ මේ සිිල දිනාමයකතුවෙලා මේ කොමිෂන් භාව නිර්දේශ පිළිබඳව ජාතික සම්මුතියක් කදාගන්නෙක මිනි. ද න ප්‍ර්නය ග කා ලීීමන ස්ලාම්න්තවාදය ගුණනැකීමට පදනම්වන්න ඒ උල් පත් සම්පූරන ග හ ගගේ නමෙන් සහරාන් දුන්නු සංඥාව හොඳින් තේරුම් මරගෙන. නැවත සහරාල බිගන වෙන්නට අවශ්‍ය කරන පසුවිීමම සකස්කරගනීම අිකල යුත්තේ ඒ ගත න්න පුලුව කර ති ති ිත් හෙත්තු . බලද යහපාල් නාඩුව ඒක බලය ගැනීමට වෙනම කතවක් ැයිීම ඉස්ලාම් ප්‍රශ්න විසාාගන ලම මනුස ලව . පාස්කූ ප්‍රහරේ සිද්ධ වෙලා අදට අවරු දෙකක් පිරිති මේ ප්‍රහරයෙන් මේගේ අපේම සහෝජ ජනතාව සෙහිපත් කරන්නම රට්ට පුරාම කිතුණු දේවස්ථාන පනති ආගමික බතවත් රැසක්ම පැවත් වනාා. මෙත්දේක මෙහැන්ලට මහා සංග්‍රාධයත් එක් වෙලා හිටියා. පස්කු ඉරුදින ප්‍රහණයට ලක් වූ මනකල්පුුව සියෝන් දවස්ථානදීද විශේෂ දේවමයක් අදසිදු කිරුණා. මේගේ පිරිසගේ ඥාතින් මෙන්ම තු අල්ලබුවන් සහ ඔුන්ගේ පවුලොල සාමජකින්ද මෙම අවස්ථාවටෙක්පුනාා. කටවාපිිය ශාන්ත සවස්තියෙන් දේවස්ථානේද, පස්කු ප්‍රහණින් දිවි අහිමවුවන්සේ පත්කරමින් විශේෂ වැසතානක් පවැත්වනාා. වස්ථානයට ඇතුළුවන ස්ථානය තොරුණක් ඉදිකරතිබුණේ ප්‍රහරයෙන්මියකය සහෝදර ජනතාවගේ චෛරු පයෝතාගනමින්. දිවි අහිවුවන් සහිපත්කිරීමේ ගමන් චාරිකා භක්ත අද පසරුත්තුනට මීකමුව මරිස්ථෙලා අවිද්‍යාලෙන් ආරභ වනා ඒ කොළඹ අගරදකරු අතති උතුම් මැල්කම් කාදිනල් රජිත් හිමපාණන්ගේ ප්‍රධානක්වේ. කාදිනල් හිමි පාණන් රතුකුර හිමවරුම් මග දිවි අහිමවුවන් මෙහිදන් කළ සෙල්ලකන්ද සහ දේවිත්වත්ත සුසානූමේ ස්ථාපිත කර ඇති. නවදවස්ථානය ආසිරිකැන්වීමටද එක් වුණා. ඔබට වැටෙන්නට දෙන්නේ නෑ කවදක්වත්. කවදා හරි අපිට අවශ්‍යයි දැනගන්න. හොඳට හිටපු මේ සෙනගට මේ පහරදීම කළේ මොන හේතුවකටද. තාම ඒවා එලි දරව් වෙලා නෑ. අපි නිතරම හඬ නගනවා. ඒවා එකක්වත් අපි අඩු කරන්නෙත් නෑ වා එකක්වත් අපි නවත්වන්නෙත් නෑ. මේ කාරණාවේ සත්‍යයා සත්‍යය හරියට එළි දරවවන තුරු අපේ මේ අරගලය දිගටම ගෙනයනවා. අපි රට භාරහයට සියලු දෙනාටම කියන්නේ. අවංකව මේ කාරණාව ගැන කරුණු ස්ොවෙලා බලලා ඒ අදාළ අය කෞුද කියලා සොයාලා අපිට දන්වන්න. පස්කූ ප්‍රහරයට මූලතුන් කීපතිනෙකු සියත්දකින් මෙිලස්ස සහිපත් කලා. අපිට මුණදි කියල දන්නන්නේ අපි බෝම්බි කියල අප පීතුවෙනේ පිතුවේ නිකං කරන් ෂෝට් බගේ මොනර ඇතිීග මාත්‍යයට නම් ගොඩාත් තුවාල වැදනම්. පිච්චිලාම කියා මූුණත් එක්ක. ඒ පස්කු ඉඩරිතාටේ නොවගේම යාවි. ඇල්ල සතුනින්ම ඇතු ඇතුළ වනේ තුල් වෙලා ටිකර වෙලාවෙකි මන් දන්නේ වත්නය මොකක්ද වනේ කියල අපි තුන් දෙනා එලියට කියලායි මෙයා ඔයනකොට මාත්‍යයන. ඉන්පස්සේ ල්ල බලනකොට මාත්‍ය අනිත්පති වෙටලා හිටිය හක අරවල බලන්නකොට මූනේ හඳටම පිච්චිල්ල තිබුණ. අපිට අපේ ජීවිතේ මාන්දුරු කලා මට මගේ මහත්්‍යයා හිමිවෙච්ච මේ දරුව දෙ තාත්තා අහිමිවෙච්ච දවස. මේ වගේ ජීවිතාහිමි කරන්න එපා කියලා මං සසාාචය මිල්ලනවා. අපිට දුර්ශමානව පෙනී සිටින අපේ කාදිනර්තුමා අපිට ලොකුහාහයියක් ඇත්තරම. ස්කු ප්‍රහාාර මාලාව එල්ලවන අවස්ථාවේදී දෙමට ගොඩ මහාවිල්ල උද්‍යානය පෙහිටේ නිවසක් පරක්ෂාකිරීමේදී පපුරාගේ බෝම්බයකින් දෙවිපිදූ පොලිස් නිලදහරින්සිහිකරමින් ගුණසමරුවක් අද පැවැැත් ොනාහා එමකො මහි ලෝද්‍යන පෙහිට නිවසක් පංචාකිරීමේද ත්‍රස්ථයන් විසින් පිපිර වූ බෝබට හුව මියකය කොල පාධ කෝටාසේට, අනයුක්තවටයුතු කළ, පොලිස් පරිීක්ෂකරහණ න්ඩාර, පොලස් සැයන් හතය බ්ඩාට සහ, පොලිස්ැරයෙන් මේෂ දුලංචලයන වෙරෝධාර නිලදහරින් සහිකිරීම සඳහා ධර්මදේශනාවක් අද සංවිධන කරතිුණ. ඒ කොල් බප්‍රාධ කොට්ටාසේති. ගොතතුුව චන්දන විහාරේ විහාරාදීපති, පූජ්ජ හිංගුරේ පඥසේ කරස්වාමින්න් වහන්සේ ධර්මදේශණය පැවැත්ූයේ. ඇති දහල් නම පින් කමක්ද පැවැත්වීමට නීීමිතයි. මෙ මවස් තාවට කොල බපරාද කොට්ටාසේ අධ්‍යක්ෂ ෙෂ් පොලි ධිකාරි ජීජ. නන්දර මහත ඇතුළ පිරිසක් එක් වුණා.. කොළප වරයනගර ආථික කොමිෂම් සභානතිකකිරුම් පත අභියෝගයට ලක්‍රමින් ගුණන කරතිබෙන පෙත්සන පිළිබඳ වැඩදිර විභාරගගේ හෙටය දක්වා කාතබීමට පංච පුද්‍ර ශ්‍රේෂාධකන මිනිස්සු මුල අදනෝග කළා. අද පෙත් සසම්ගගේ විනිසු චන්ත ජයසුරය බෝන කල්ළ විහාරි.

කරන ද ජනා ිපතිෙවයා විසි යි ොමේ් සිල් මහතාක සිටන්නේ කොමිසම රාච යන්ත්‍රනයේ මග සමගම කටයුතු කරන වද ජනාධිපති නතික්නවයයා පාදන්න ොලම ර නගර ලාපේ හි පලාතේ කොලබ පරි පාල ස් ්‍රේක්ට ය බට පලිේන්වේ දැනට මත් යෝජනාවක් මගින් සම්මද කර ඇති බව ජනාධිපති නෙතික්නවරයා මෙිහිද කියයා සිටිය මෙම පනත්කැටු පතේයන්තර්ගත කිසිදදු විදිවිධහනයක් මකින් ආඩු ක්‍රම ව්‍යවස්ථාව උල් අන්ගනයක් ොපන බයි ඔහු පින් පා අත . ම ච ල් ි හතාාව වුවෙන් පි සිට ජනාධපති නේතිඥ ගමින මාරපන බහතා අධිකරනය හමබේ සඳහන් කළේ රටේ සහ ජාතිකාර්තිකයේ ජහපත තකා ජනාධිපතිවරයා මෙම පනක්කෙටුන් පත දිරි පත් ක ඇති බවයි අර මැදි පෙත් ඉදිරි පත් කල මුදල් මත්ත්‍ය ශ කම් ස් ිකල හ අමත මඩල් එකම් ොනල් ප්‍රනාන් යන හත්තරන් වෙනුවෙන් පිසිට න ධිපති නේතික් සංචීව චයවර්දන මහතා පැවසේ වරයි නගර කලාපේ තුළ මුදල් විශුද්ධි කරය වැලක්වීම පන ඇතු ියලු අනක යා. ේාදරන ිලු ගෞර ඇති ලහ විවාසයක්තියන ඉන් අට ආධය කරන රට වෙනුවෙන් පිෙනීීම රට වැදගත්තිේ දුවක් ලැබෙගිල විවාස මෙ අතර බොහමිය පිහිටීම බත වරය නකර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවලට විශාල් ආයෝචිනයක් බව පාලිමේන්තුවන්ත්‍ර නාලක කොට්ටය ගොඩ හතා පවසනවාා. පිට කොට්ටේ පැවැති ව්‍යත්මග මාධ්‍ය හමුවේදී මේ පිළිබඳද කරුණු පැහැදිලි කෙරුණා. මෙම රානග හ පතිලාබෙන ක්‍රම කීපයක්ත්තියනවා අපිරට විශවා යජන ගලන්ගෙන ඩොර බිලියන කක් දශම හතරක මූලි යෝජනක් චෛනා හාභ සමාගමෙන් මෙම වරායනගය ඉදිකිරීම සඳහා යදනවා. අපි ලාපොරත්තුන ඉදිරි වසර පහයතුලට ඩොව බිියන පහලවක රජු ආයෝජන මෙම වරයනග ඉදිකිරීම මගින් තුළ ලංකාවාර්ථී ක්තිමත්වෙන්න දල් ලාග කියලා වරයනගගේ ඩම් අතුර බදදීම හරහා එම සෑම බදදීම කහම ස එලබ මුදල්වලින් සියයටට එකක් මෙම කොමිෂමේ අරමුදලට හම ත ලංකාට ලැබෙනවා යාා. ආරම්බේද මලියන හරිසිියම කොමසේ අරුදලට ඇත ලංකාවට අපට ලැබෙනවා රජරැක අසුතුදක් සහ වක්්‍රව හරැකයා ලක්ෂගන්නක් මෙම වරය නගය හර ලංකාව ජනතාවට ලැබෙනවා සැපවූම් සංචාරක සේවා ආයෝජන හරහා ලංකාවේ ආර්ථක ශක්තිමත් වෙන්න අශ්‍ය කටයුතු සම්පදන කරන ගනවා විරටේ වරය නගරේ හෙක්ටියාර දෙසිේ හැට නමයක් අලුත්ම භූමයක් විදිට මේ රටට දායාදවෙලා තියෙනවා මේ හැරුම් ලක්ෂත් එක් මේ රටේ ර්ථකය ගොඩ යන රැකිරක්ෂා බිහිවෙනවා. දුගේී දුප්පත් අන්තසරණ ජනතාව. ආර්ථික හැකියාවක් එක්ක බිහිවෙනවා. එක නිසා ඔවුන්ගේ මතවාද සමාජ කත කරගන්න නොහැකි සමග ජනපල වේගේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ශ්‍රී ංකාව ඉදිරි ගමනට සීමාවක් නැත. එක්ව ගමන අමු කියන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූල්්‍යෙවෙලඳ පොල කොළම අන්තර්ජාතික මූල්‍යය නගරේ ගැන විශෂ සඳනක් කල තියෙනවා.ඒ හෝගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයීම මේ වරාය නගරය. මේ ආකාරයෙන්ම ආර්ථික කලාපයක් බවට පච්කරනවායි කියන ඒ අදහස එතු මල බාදීල තියෙනවා. නිසා ඇතුමට අද කිසි මයිතියක් නෑ ජනතාව නැවතත් නොමගව. දේශපාල පටු අරමුණු මුල්කරකිෙට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂම් සබහ පනත්කිටුම් පත ගැඩ අසත්‍යය මත ප්‍රචාරය කළත් එම පනත්කටුම් පතය සම්පූර්වම පජතන්ත්‍රවාද ලෙස සකස් කරලා තියෙනවා කියලා දේෂ්ඨ නීතච්ච කළය නන්ද තිරාණගම් මහත්මයක් කියනවා.

තරනවා මේ කොමිසම් සවාට පත් කරන පුද්ජලයෝ ීනු පත් කරයි මේ පනතෙක් කිසිම වගන්තියක නෑ මතික් සහකල. එක පැතර කියර ෙන ඒ සහමජගින් සතුව අයෝජන මූල්්‍ය නීතිය තොරතුරු තාක්ෂණය ඉජිනුවර් විද්‍යාව යාාල දිිනිුම්කාරණ යන ේත්‍රවල අදාල දැනුම නිපුුණත්වේසා පලපපුර්ද සහ ජාතික සහ ජාචන්තර් පිළිගැනීම ඇති බඩව ගබල සුදුසුක තිය පුද්ලය විතරයි පත් කන ලන්ගම හර කිය න හොට ල් ට ර ො ර . ත් සම්පෝර බොරුවක්. ඔහොම පජාතන්ත්‍රවාදී පනසක් තමයි. කොළම් වරය නගරය ආර්ථෙකොම් සබ පනසක්. දැන් ඇයි ලංකාව සංවර්ධනය වීම මෙක්්චර් පසුගාමී වෙන්නේ මොකද හේතුව අපේරටේ තියෙනවා. ඒකට එරෙහිව බලපාන. නීතිරීති රෙගුලාසි මේ ප්‍රශ්න වාර්තාගත වෙලත් තිය මේ සෑම වාර්තාවකින්ම දක්වන්නේ ලංකාවේ තියෙන ආයෝජනයට සහ සංවර්ධනයට බාධාකාරීවන මේ නීතිරීති රාමුවයේ තියෙන්න දුරුවලකම්. ඉතිං ආයෝජකය පළමියෙන්ම බලන තැන තමයි මේ ජාත්‍යන්තර ආර්ථිකය තුළ කොේද මේ රට තියන්නේ. රටේ තියන දුරුවල සහ ආකාරයක්ෂම නීතිරීති රාමුව පැත්තකට දාලා. පාස්ටක් එකක් ගොන්නගීමට අවශ්‍ය කරන නීතිරීතී ප්‍රතිපත්තිසාහ පරිපාලන මේ රාම තමයි මේ විශේෂාර්ති කලාපයක්ක් කියලා ැන මේ අපිට අමුතු දෙයක් වන්නාට ලෝකේරටවල්ලටම හමුතු දෙයක් නේ ඩුබයි ගද ලෝක ලසම්බ රජක්වෙ මුදල්ල අති හැමතින්.

ඉදිරි සති කිහිපය කොරෝනා සම්බන්ධයෙන් අතිශයින්ම තීරණාත්මකයි කියලා සෞඛ්‍යංෂ අනතුරු අඟපනවා. මේ වන විටත් රෝහල් වල දැඩිසත්කාරඒකවලට රෝකී ඇතුළත්වීමේ ශීක්‍ර වැඩිවීමකුත් ඇති වෙලා තියෙනවා. IDඩ් රෝහල් ටන රෝකින් ප්‍රමාණය වැඩවීමක් තියෙන බවයි අපිට අදවාර්තාබුණේ. ඕනචිත්. සති කහිපෙකට පස්සේ කරුණාරෝගෙන් වැඩිම සංඛ්‍යාවක් අදවාර්තා වුණ එම සංඛ්‍යාව පන්සිය දහසයක්. ඒවගේම මරණ පහකොත් අද වාර්තාවෙලා තියෙනවා අදදිනේදී කරரோනා මරණ පාග වාර්තාාවීමමත්සමඟ මෙට සමස්ත කරුණා මරණ සංඛ්‍යාව හයිසි තියෙදක්වා එල් ගියා. සෙවකල ප්‍රදේශ පදිච හැතැ පස්හැවරති පිරිමිපුදත් කලෙක් ජයලපදේශය පදිචි අසු ැරදි පිරිමිපුද කලෙක් කලනී ප්‍රදේශ පදිචි පනසත් හැවරදි පිරිමිපුද කලෙක් කරුණන ෛරසේ වැලඳී මේ ගස්තබෙනවා. රත්මපුර පදේශේ පදිචි හැට හැවරති පිරිමිපුදතු කලෙු සහ ගම් පාහපදේශේ පදිචි තිස් නමැරදි පිරිමිපුද කලෙක්ද මේ ගොස්බෙනවා. ඒයනුව මෙරටින් හඳනාගත් සමස්ත්‍ර කරුණ ආසාධතයන් සංඛාව අනු හන්දහස් නමසේ අසූ අටක්. සුවලබූ සමස්ත සංඛාව අනු තුන්දහස් හයිසි හැට අටක්. තිකරලබින් සිටින සංඥ්‍යාව තුන්දහස් හයිසිය අනුපහක්. වෙකරන ශීලී ද්‍රව්‍යත් එක්ක හම්බන්තට වරායිට ආපුන් නැව ආයි ආපු රටටම පිටත් කරලා හරින්න අපි රටයාදාල බලදහරින් කටයුතු කරලා තියෙනවා. වියෙනමිදි ආණයිනය කරන බවට ප්‍රකාශ කරමින් ඉන්දාවේ සිට මෙරට කෙන්වන් ලද කාහතුකයක් රේකු බාරයට ගෙනති පෙනපා. බහලும்ම් හතරක සங்கවා මෙම ල්ිකා தொගේ මෙරටට ගෙනවිත් ඇති බවයි රගු මාධ ප්‍රකාශග සදත්ත செල්වා මහතා පැවසේ வேලි කා මට්‍රික්ටොන් යිදහසකට අසන් ප්‍රමාණයක් ඒ තිබූ බව ඕ සඳහන් කලා வேලිමද අසරීමට භාවිත කරන පෙටිවලඉතා சோක්ෂම ආකාරෙන් අසුරාතිබුණது ரேගු නිධාරන්ට காසුවද දැනී එම කාතගේස්වාගැනීමට හැකිවේ තිබෙනවා මෙම බහළම් මෙරට ගනූ පුදගලින් පිළ බඳ විමර්ශන ආරම්භ ක ඇති බවයි රගු මාධ ප්‍රකාශකවරයාප පැසේ වේ ගන දිරිනාලිකාවී දහතුන් වන සංවස්තර උත්සව, ස්වාති පහණ පරිශ්වේතිී අද සැමරවා ස්වාති පාණී බාතිචාලී සභාපති, සුදක් රෝහණ මහතාගේ ප්‍රධාරත්තුවයෙන්. වසන්ත ගුවන් විදුලි නාලිව වෙනෙන් දර්ක කලක් කැපවීමන් සේ ඉටුකළ සවක සේබිකවන් ඇගීම සඳහා සම්මාන පිරිණෙමීම මෙහිද සිදු කරුණා. වසන්තම් ගුවන් විදුලි නාලිකාේ උනතිය වෙනුවෙන් ඉටු කරන සේබේ අගයා සභහපතිවරයා වෙත ඇගීම් තිලිනත් ප්‍රධානිකිරීමද සිදු කෙරුණ. ඒ ලක්හ්ඩ සහ වසන්තම් ගුවන් විදුලි නාලිකාවන්හි, නියෝච්ච සාමාන්‍යධිකාරී අශෝක කරුණ නායක. සසන් ගන් විදුලේ වැඩසටහන් කළමනකරු ස් කිරුවා කර යන හත්තුරුණ ති. සතම් ග න් විදුල නාලිකාවේ සංබත්සරේට සමගම ලෙස මස විසි හතර සහ විසි පස්සවවෙනි දිනවල්ද කිල ච ච දේ ්‍රිකට් රගාවලයක් පැවැත්වීමට දනීමමතයි. ඒහිදී පිරිනීමට නීමමත කොසලන සභහපතිවරයාගේ. අතින් ගුවන් විදුලී කළමනාකාීත් පේවෙත පිරිැනීම අද සිදු කරුණා. වසතම් ගුවන් විදුලි සංබත්සරේ වෙනුවෙන් රජචනා කෙරුණු ග්‍රන්තියක් එලිදක්ීම අද සිදුකෙරුණා. සමාජයක් විසිල් ඉල්ලා සිට සමාජයක්ක ට ලබා. යුව තිබුණු අවතියක් සෙන්ම දमिල ගवा දිලले ිකාवाවා. තිස්. පසරක කුර යුද්ධේ තත්තේ අපි හැමෝම සිංහල දම්ිල මුස්ලිම් බර්ග කියලා වර්ගවාද ැතුව මේ අබුදියයට අපි මුහුණ දීලා තිබුණනම් ඇත්තටම මේ ජනසාමාජතුල එකක් කණ්ඩෑමල්ට කොටස්වෙන්ග කල තිබුණම් මිනිස්තුලඒක ආකල්පවපපුරල් ලතිබුණා. මං කෘතවේදීව සිහිපත් කරන්න ඕනෙ. මීට පෙරහිටපු සභාපති අනට සිරුවදන මහතා ඉතාම දූර්දර්ශීව මේ ප්‍රශ්නය දිසා ඉතාම හොඳින් බලලා මේ උතුර දකුණම් මෙමනතත් නැගැහිර ටහිර යා කරන්න යහපත්. පාලමක් මේ මාධ්‍ය සංස්කෘතිය හරහා ගොඩ්නගන්න වෙරදරුවම්. දිවංකත ප්‍රවීන මාර්ධ්‍යිවේතිී එඩවින් ආර්යතාස මහතාකි තිමස්පෝර්ණ පින්කම එමහතා පදිංචිව සිටි නරාහින් පිට නිවසේති පැවැත්පුනාා. තෙමස් පූර්ණ ධර්මදේශනාව සිදු කළේ මහචාරය පූජ පාතය ගමඥානි සරස්වාමින් වහන්සේ. මෙමවස්ථාවට එඩවින් ආරයදාස මහතාගේ පෞලඥාතින් සහ ජනමාත ශේෂත්‍රවයට සම්බන්ධ පිරිසක් එක්ව සිටයා. ස්වාලීින් රෝපවාහිනයෝේ අද රාත්‍රයේ විකාශය කරන තීරණය සජීව සංවාධය වෙන් කර ඇත්තේ, පස්කු ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකක් සපිරීම පිළිපදබයි. ඒ සඳහාද සහභාග වන්නේ අමාතවරූබද අලි සබ්‍රී සහ ආචාරය සරථ වර සේක්‍රයන මහත්වරුන්. සත්‍යය බොහෝ දෙනකොට කටුකවනු ඇත. අමිහිරිපනු ඇත. එහෙත් අප කොතරම් අමිහිරි වුවත් කටුකබුවත් ඒ සත්‍යය යළි අලිත් ඔබට කියන්නෙමු. එනිසාම සත්‍යයේ සටහන බුද්ධිය විමසුමට යලිත් ඔබ වෙත අපි මිසේගෙනෙනෙමු. ස්වතින්රප වහිනි රත්‍රී ප්‍රධාන ප්‍රෘත්තිවිකාශයෙන් එ සමකින් අවසන් වනවා. ඔබට සුබදාාත්යක් අයිල්බුවන්?